ඉතින් හරිම ලේසියෙන් රසම රස බිත්තර රෝල් එකක් හදමු. ඉතින් අපි බලමු මේ බිත්තර රෝල් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ෆෑන් එකක් ලිපේ තියලා මම ඒකට තෙල් හැන්දක් වගේ එකතු කරගන්නවා. ඉතින් තෙල් ටික රත් වෙගෙන එද්දි පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඉතින් ඕකට මෙතෙන්දී අම්මිරිස් වගේ දෙයක් උනා දාගන්න පුළුවන්. ඉතින් මම එකතු කරගන්නේ අම්මිරිස් මොකද බබත් කන නිසා. ඉතින් බීලුණු ටික දාගෙන කරපිංචා ටිකකුත් පොඩියට කපලා එකතු කරගන්න. ඒත් එක්කම කැලිමිරිස් හැඳි භාගයක්, කහකුඩු ටිකක්, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, ලුණු ටිකුත් එකතු කරගෙන මේ බීලුණු ටිකත් එක්ක මේක හොඳට කලවම් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට බීලුණු ටික මැල වෙනකම් මේ විදිහට කලවම් කරගන්න. ඉතින් බීලුණු ටිකත් එක්ක කලවම් කරගෙන ඊට පස්සේ මම තඹ ගත්ත අල එකතු කරනවා. අල ටික මෑෂ් කරලා එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ අල ටික මේ විදිහට ලුණු ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න. මේ තුන පහ අපි එකතු කරපු කුළුබඩු ටික අලවල දැවටෙන විදිහට හොඳට කලවම් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට කලවම් කරලා මේක නිවෙන්න පැත්තකින් තියාගන්න. අද මම මේ රෝල් එක හදන්නේ පාන් වලින්. ඉතින් ගෙදර පාන් වගේක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් අන්න ඒකෙන් තමයි මම මේ හදන්නේ. ඉතින් මේ විදිහට පාන් එක වාටි කපලා අරගන්න. වාටි කපලා පාන් එක තුනී කළා. මම බිත්තර හතරෙන් එකක් වගේ තියාගන්නවා. මොකද ලොකු බිත්තරයක් මේකේ තියාගන්න බැරි හින්දා. ඊට පස්සේ අපි හදාගත්ත පේස්ට් එකත් එකතු කරලා මේක නවාගෙන නවා ගන්නවා. ඉතින් අන්න ඒ විදිහට මේ රෝල් එක නවාගත්තට පස්සේ මම දැන් හදන්නේ මේක බැට එක හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම බිත්තරයක් කරගන්නවා. බිත්තරේට පාන් පිටි හැඳකුත් එකතු කරලා මේක කලවම් කරගන්නවා. ඊට පස්සේ වතුර ටිකකුත් දාගන්නවා. වතුර ටිකකුත් දාලා තරමක තික් බැට එකක් වෙනකන් මේක කලවම් කරලා හදාගන්න. ඊට පස්සේ බැට එක හදාගත්තට පස්සේ අපි කලින් හදාගත්ත රෝල් එක, බ්‍රෙඩ් රෝල් එක බැට එකට දාගෙන බැට එකේ හොඳට තවර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට දාගෙන හොඳට මේ රෝල් එක දාලා ඊට පස්සේ මේක හොඳට පෙරලා අරගන්න. මෙන්න මේ විදිහට හොඳට පෙරලා මේක අරගන්න. ඊට පස්සේ අපි බිස්කට් කුඩු හෝ පාන් කුඩු වල හොඳට දවට ගන්න ඕනේ. ඉතින් ඉඩ ඉතුරු වෙන්නේ නැති විදිහට, අර සුදු පාට පේන්නේ නැති විදිහට හොඳටම දවට ගන්න. මොකද නැත්නම් පාන් වදින නිසා, ඇතුලේ පාන් තියෙන නිසා තෙල් ඇතුළට යන්න බලනවා. ඉතින් මේ විදිහට හොඳට දවට ගත්තට පස්සේ දෙපැත්ත හරෝහරෝ රන්වන් පාට වෙනකම් මේක බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම රසයි, හරිම ඉක්මනින් හදන්න පුළුවන්. හවස තේ වෙලාවට ගොඩාක් හොඳයි, ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් ගෙදර හදපු දෙයක් ඉන්න ගෙදර අයත් හරිම ආසාවෙන්කයි මේ තියෙන්නේ මං හදාගත්ත බ්‍රෙඩ් රෝල් ටික. ඉතින් හරිම රසට තිප්පා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. තවත් ලස්සන දවසක රසම් රස වීඩියෝ එකක් අරන් එනකන් අදට සමුගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.